එදා මැයි 9 අපි හැමෝම දන්නවා අරගල බිමට පහර දෙන්න මහින්ද රාජපක්ෂගේ මැර කණ්ඩායම සංදිවේදනවලට හරියටම හරියන විද්‍යාත්මක විසඳුම. ඔටෝ ෂීල්ඩ් ගණත් නැහැ ඇඳුම ගෑවෙන්නේ නැහැ. පහසුවෙන් ඉක්මනින් අතිරසවත් මස්කරියක්. මස්සට මස්ට් මාතෘ ෆ්‍රීලන් මස්කරි. ආවා ආපු වෙලාවේ ඇත්තටම අරගල බිම ගිනි තියලා ගිනිබත් කරලා අද අපේ ජීවතුන් අතර නැති සනත් නිශාන්ත එක්ක එකතු වෙලා ඒ කියන්නේ දේශබන්දු තෙන්නකෝන් මෙයාල එකතු වෙලා තමයි මේ ගේම් එක ගැහුවේ. හැබැයි ඒකේ තව දෙයක් තියෙනවා මේ වෙනකන් කවුරුත් නොකියපු. දා සජිත් ප්‍රේමදාස මහතාට ගලෙන් ගැහුවේ කවුද? උරතල් කරන්න නෙමෙයිනේ ගලෙන් ගහන්නේ මොකටද? මරන්න තමයි. එතකොට එදා මරන්න ප්ලෑන් කරලා ගැහුවේ කවුද? ජගත් මනුවරණ. මම කියන්නේ දානිශාලි. හරි ජගත් මනුවරණ ඔයා පුළුවන් නම් ගිහිල්ලා TID එකේ පැමිණිලක් දානවා නම් කොහේ හරි දානවා නම් කියන්නේ ඔයයි ගැහුවේ. ඒක අපි හැමෝම දන්නවා මාධ්‍යවලින් දැක්ක ජගත් මනුවරණ පාර දුන්නේ. මේක ජවිපෙන් කෙලින්ම කරපු කුමන්ත්‍රණයක්. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස එද්දී සජිත් ප්‍රේමදාසට ගහලා මරලා ඊට පස්සේ කතාව ගෙනියන්න මේක ඇවිල්ලා අරගලෙන් අපේ ප්‍රචණ්ඩත්වය යාලට වපුරන්න ලේසිනේ. එතනින් තමයි ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ. එතනින් තමයි ওই ගේවල් ගිනි තියෙන හැමදේම පටන් ගත්තේ. එදා සජිත් ප්‍රේමදාසව මරලා තිබ්බනම් අද අපිට ආණ්ඩුවක් නැහැ. රටක් නැහැ. පාර්ලිමේන්තුවක් නැහැ. ඒ කියන්නේ ඒ තත්ත්වයට ගියා. අය කතා දෙකක් නැහැ. මොකද ඊට පස්සේ ලැජ්ජ නැතුව ලාල්කාන්ත ළඟදි කියනවා අපි පාර්ලිමේන්තුව අල්ලන්න ගියා කියලා. පාර්ලිමේන්තු නඩුවේ පාර්ලිමේන්තුවට සම්බන්ධ වුණේ පුද්ගලයෝ දෙන්නෙක් තුන් දෙනෙක් අපි දන්නේ ප්‍රසිද්ධ චරිත. කවුද? පැතුම් කර්නල් ලාල්කාන්ත සුනිල් හඳුන් හෙට්. එතකොට මේ වෙනකොට පැතුම් කර්නල් රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ ඉන්නවා. ලාල්කාන්තලා සුනිල් හඳුන් හෙට්ටිලා ඇවිල්ලා ඉන්නේ NPP එකේ. එතකොට මේක රනිල්ගේ කොන්ට්‍රැක්ට් එක. කවුද කරේ? NPP එකයි රනිල්ගේ ගෝලබාලුවෝ එකතු වෙලා කරපු කොන්ට්‍රැක්ට් එකක්. ඉතින් අපිට කියන්න තියෙන එක දෙයයි. අරගලේ අපි කරේ හදවතින් රටේ පුරවැසියන් අපි එතනට ආවේ නිර්පාක්ෂික ස්වාධීන පුරවැසියන් හැටියට. ජවිපේ ඉතිහාසය අපි දන්න අපි අහපු අපේ අම්මලා තාත්තලා කියපු තස්ත්‍රවාදී කණ්ඩායම තස්ත්‍රවාදී අන්තවාදී කණ්ඩායම එදා ඒ තස්ත්‍රවාදී වැඩකටයුත්ත තමයි පටන් ගත්තේ. සජිත් ප්‍රේමදාසව මරලා තිබ්බනම් ඒක බැරි වුණා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ හිටපු ගාඩ් එකත් එක්ක වුණත් කරගන්න බැරි වුණා. හැබැයි මරලා තිබ්බනම් අද රටේ තත්ත්වය වෙනස්. ඇත්තටම ජවිපෙට ඕන වෙලා තිබ්බේ ඒක. එදා සජිත් ප්‍රේමදාස මහතාට ඒ සිද්ධිය වුණාට පස්සේ අරගල බිමට සෙනග නැති වුණා. හරි කොළඹ අවට මැද කොළඹ අවට හිටපු සෙනග ආවේ නැහැ. මාධ්‍ය ඒකට දන්නවා. මාධ්‍ය දන්නවා. ඔයාලා දන්නවා. ආවරණය කරපු මාධ්‍ය දන්නවා. ඊට පස්සේ අපි ආයේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු සියලුම විපක්ෂයේ අඬ ගහලා රමදා හෝටල් එකේ අපි සංවාදයක් පවත්වලා සුහද හමුවක් තියලා මේ අපිට සහය දක්වන්න කියලා. ඒ කියන්නේ අපි සර්වපාක්ෂික හමුවක් අරගල කරුවන් සහ සර්වපාක්ෂික හමුවක් තියලා අපි කිව්වා සහය දක්වන්න කියලා. ඊට පස්සේ තමයි ජූලි 9 මිනිස්සු අරගලයට ආවේ. ඇත්තටම හිසක් නැති අරගලයක්, නායකයෙක් නැති අරගලයක් කියලා කියපු අනුර කුමාරලා දැන් අරගලේ කරේ තියන් දුවනවා. දැන් ජගත් මනුවරණලා කියනවා අපි අරගල කරා, මෙහෙම කරා කියලා. ජගත් මනුවරණට කියන්න තියෙන්නේ මේ වෙනකොට ඔය සිද්ධිය සම්බන්ධව මම දන්නවා ඔයාලා හිරේ ඉදදී සජිත් ප්‍රේමදාස මහත්මයා ඔයාලා හිරේ ඉදදී ආවිල්ලා බැලුවා. ඔයා රැට්ටල් අහිරු වීරසේකරලා ඔක්කොම ධම්මික මුණසිංහල හිරේ ඉදදී ආවිල්ලා බැලුවා. කියන්නේ මැයි 9නුත් පස්සේ. එතකොට ඔයා පැන පැන කතා කරලා කිව්වලු මට මේක රැට්ට කිව්වේ ගහන්න අනිවාර්යෙන් මාද්දින් රැට්ට කිව්වේ. හරි ඔයා පැන පැන කියනවලු ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්මයා ගාවට අනේ සර් මම නෙමෙයි එදා ගැහුවේ කියලා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස කිව්වලු නෑ නෑ මම දැක්ක ඔයා තමයි ගැහුවේ කියලා. හැබැයි මේ වෙනකන් කිසිම පැමිණිල්ලක් CID එකේ පොලිසිය සජිත් ප්‍රේමදාස දැම්මේ නෑ. ඒකට හේතුවක් ඒ අරගලයේත් එක්ක එතුමා හිටපු ඒ බැඳීම හින්දා. එහෙනම් එතුමා තමයි අරගලයට ඇත්තටම හදවතින් උදව් කරපු එකම පුද්ගලයා. ජවිපේ බැලුවේ මේකේ වාසිය කඩා ගන්න තාමත් උත්සාහ කරනවා. අද අන්තිම දවස් ඒ කියන්නේ සතියක් තියෙද්දි දානිශාලි ආවිල්ලා මේක කතා කරන්න මූලික හේතුව වෙන්නේ මේ ජවිපේ. මේ වෙනකොට අරන් යන මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල මොකද අපිට පේනවා. අර ජවිපේ තිබ්බ විශ්‍රාමික යුද හමුදාවේ හිටපු අය රණවිරුවන්ගේ සමුලුවක් තිබ්බ එක්කෙනෙක් වීඩියෝ එකක් දාලා කියනවා මේ අලි පොහට්ටු ගෑස් සිලින්ඩර් ඔක්කොම එන්න නමලා ගහන්නන්ද මොකද්ද කියලා. දැන් ඔතනින්ම තර්ජනය කිරීමක් නේ සිද්ධ කරන්නේ. අපිට ආරංචි වෙලා තියෙන ගිනි තියපු මේ ේවල් කොහේ කොහේ ෆැක්ටරිස් ගිනි තිබ්බද ගෙවල් ගිනි තිබ්බද අපේ තාත්තලා කියනවා මේ බෙලි කපලා කණුවල ගහලා ගියපු කට්ටිය ඔය ජවිපේ කියන්නේ. අපිට කියන්න තියෙන්නේ අනුර කුමාර මම ඔයාලට චැලෙන්ජ් කරනවා එන්න මාත් එක්ක අරගලයේ සහ ජවිපේ පිළිබඳ අපි කතා කරමු. මොකද ඔයාලා කරේ මිනිමැරුමක්. ඔයාලා තමයි ලංකාවේ පළවෙනිම තස්ත්‍රවාදී හඳුන්වලා දුන්නේ. ලංකාවේ මිනිස්සු තස්ත්‍රවාදී කියන්නේ මොකද්ද කියලා හඳුන්වලා දුන්නේ ඔයාලා. දැන් මහලොකුවට එදා සජිත් ප්‍රේමදාසවත් මරන්න උත්සාහ කරලා දැන් මහලොකුවට කතා කරනවා අපි තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්නේ කියලා. නෑ එයාලා ප්‍රජාතන්ත්‍රවාදී නෑ. අරගලේ හිටපු බහුතරයක් දැන් මේ වෙනකොට සජිත් ප්‍රේමදාසත් එක්ක ඉන්නේ. ඉතින් අපි කියනවා මේ සටන සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක විනාශයක් වෙනවා. ලාල්කාන්ත ළඟදි කියනවා ආණ්ඩුව කියන්නේම මර්ධනකාරී වැඩපිළිවෙලක්. ආණ්ඩුව කියන්නේ මර්ධන ක්‍රියාත්මක කරන්න ඉන්නේ කියලා. ඒ කියන්නේ ආවා කියන්නේ පුතේ කාටවත් සොරි කොටම සොරි. හරි ආයෙ පාරක් ඇවිල්ලා ඔයාලට අර පොලින් යුගයක් සහ මිනිමැරුම් යුගයක් බලා ගන්න පුළුවන්.